හොඳමයි. අදත් අපි වැදි රටෙන් ආදිවාසී ලෝකයේ ඉතිහාසය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආදිවාසීන් කියන්නේ කවුද කියන කාරණාව වැදි රට ඔස්සේ අපි මීට පෙර දවසක ඔබට කතා බහ කරා. ඊළඟට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි මේ දුවාදරුවහන ප්‍රශ්නයක් තියෙනවා. මේ ආදිවාසීන්ගේ ඉතිහාසය කොහොමද? ආරම්භ වෙන්නේ කොහෙන්ද ආදිවාසී කියන ජනතාව කියන කාරණාව පිළිබඳව. ඉතින් මේක පිළිබඳව ඔබත් මමත් දන්න කාරණාවක් තියෙනවා. පොතපතේ සඳහන් කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි විජේ කියලා කෙනෙක් අපේ ලංකාවට එනවා. ඊට පස්සේ කුවේණි කියලා කෙනෙක් එයා විවාහ කරගන්නවා. ඊට පස්සේ ඒ දෙන්නට දාව දරුවෝ දෙන්නගෙන් තමයි අපේ પરම්පරාව ආරම්භ වෙන්නේ කියලා තමයි ඉතිහාසයේ අපිට බොහෝ වෙලාවට කියලා දෙන්නේ. ඒක ඔබ මම අපි සීළු දෙනාම දන්න කියන කාරණාවක්. අපි දන්නවා විජේ රජුරෝ කියන කෙනා අපේ රටට එන්න කලින් තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ අපේ රටට පළමුවම වඩින්නේ. ඉස්සර වෙලාම වඩින්නේ කොහෙටද කියලා හවත් ඔබ දන්නවා මහියංගනේට තමයි වඩින්නේ. ඔබ හිතුවද ඇයි මහියංගනේට බුදුහාමුදුරු වැඩියේ? ඔබට හිතෙන්නේ නැද්ද මහියංගනේට වැඩ බුදුහාමුදුරන්ට වඩින්නේ තිබුණානේ? කොළඹට හරි කුරුඳුවත්තට හරි නැත්නම් කුරුණෑගලට හරි කොහෙට හරි වෙන පළාතකට වඩින්නේ තිබුණානේ. හැබැයි එහෙම නොවැඩ බුදුහාමුදුරු මහියංගනේට වැඩියේ විශේෂ කාරණාවක් හින්දා. ඒ කාරණාව තමයි අපි අහලා තියෙනවා බුදුන් වහන්සේ කුරාකෝමියට හිංසා නොකරපු උත්තමෙක් සහ උන්වහන්සේ ධර්මයේ දේශනා කරේ බුද්ධිමත් පිරිසකට කියලා. අන්න ඔය ධර්මයේ තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් පිරිසක් හිටියේ ඉස්සර වෙලාම ලංකාවේ මහියංගනේ. එවකට මහියංගනේ කියන නගරය කොච්චර දියුණුද කියනවනම් විලඳා මතෙන් දියුණුම නගරේ බවට අපේ ලංකාවේ පත් වෙලා තිබිලා තියෙනවා. හැබැයි මේ නගරයේ සහ මේ මහියංගනේ අවට ජීවත් වෙලා තියෙන ගෝත්‍ර හතරක්. ඒ තමයි යක්ෂ නාග රාක්ෂ දේව කියන ගෝත්‍රවලට අදාළ ජනතාව නැත්නම් අදාළ මිනිස්සු ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඒතර යක්ෂ නාග රාක්ෂ දේව කියන ගෝත්‍ර හතර මිනිස්සු තමයි වාසය කරලා තියෙන්නේ බුදුන් වහන්සේ අපේ රටට වඩින වෙලාවේදී. ඉතින් ඒ අනුව තමයි උන්වහන්සේ වඩින්නේ. මොකද මේ දහම තේරුම් ගන්න පුළුවන් මේ බුද්ධිමත් පිරිසට ඒ නිසා උන්වහන්සේ ධර්ම දේශනා කරන්න මේ භූමියට වඩිනවා. හැබැයි මේ වඩින වෙලාවේ මේ කියපු ඇත්ත දැනගෙන හිටියේ නැහැ මේ බුදුහාමුදුරෝ අපිට ධර්ම දේශනා කරන්න වැඩියා කියන්නේ. ඒ නොදන්න හින්දා ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරා. ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න හේතුව තමයි අපේ මිනිස්සු හිතුවේ මේ භූමිය අල්ලා ගන්න ආව පිටස්තරේ කියලා. ඒ හින්දා තමයි අර විදිහට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. එහෙම විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී මේ පිටස්තර පුද්ගලයා ගෙන්නුවේ මේ සුමන කියන ගෝත්‍රික නායකයා කියලා හිතලා අපේ රැහේ ඇත්තෝ සුමනට කරදර හිරිහැර කරා. සුමනට විද්දා ඊතල දුන්නේ නැහැ. හැබැයි සුමනට ඊතලේ වදින්න නොදී බුදුහාමුදුරු වලක් කරනවා. ඒ වෙලාවේදී සුමන කියනවා මේ ඇවිල්ලා ඉන්නේ අපේ භූමියේ අල්ලගන්න ආව කෙනෙක් නෙමෙයි. ලෞතුරු බුදු පියාණන් වහන්සේ ඔබට අපට සියලු දෙනාට ධර්මයේ දේශනා කරන්න කියලා. ඔන්න සුමන කියන මේ ගෝත්‍රික නායකයා ඇවිල්ලා හිටපු ජනතාවට පැහැදිලි කිරීමක් කරලා දෙනවා. හැබැයි මේ පැහැදිලි කිරීම කරලා දුන්නට පස්සේ අපේ අය ඒක තේරුම් අරගෙන ගිහිල්ලා ගඟට ගිහිල්ලා වතුර නාලා අපවිල ධර්මය අහනවා. පළවෙනි වතාවටම බණහපු ජාතිය තමයි මහියංගනේ මේ යක්ෂ නාග රාක්ෂ දේව කියන ගෝත්‍ර හතරේ මිනිස්සු. එතකොට මේ මිනිස්සු නිකම්ම ආවේ නැහැ. මේ මිනිස්සුන්ට පණිවිඩය හම්බුනම අද වාගේ වාහන තිබ්බේ නැහැ. පයෙන් ආවේ. පයෙන් එන වෙලාවට සමහර අය පැණි කඩන්න ගිහිල්ලා ඇඟේ පැණි ගෑවිලා ඒ පැණිවල ඉලුක් තලාවල් මැදින් යනකොට සුදු පාට පුළුන් කෑලි වගේ ඉලුක් මල් ගෑවිලා කොළ රොඩු වැටිලා පරණැල් ගෑවිලා දාඩිය පෙරාගෙන කුණු පෙරාගෙන රිටි පොළු මුගුරු ගල් මේ වගේ බොහෝ දේවල් අරන් තමයි ආවේ. හැබැයි මෙන්න මේ කතාව අදටත් කාටවත් නැහැ කියන්න බැරි වෙන්න නැවත නැවත මතක් කිරීමක් කරනවා. ඒ කවද්ද? මහියංගනේ පෙරහැර දවසේ පාන්දර තුරට යන වැඩි පෙරහැරේ. ඒක අදටත් මේ දක්වා පැවතගෙන ආවේ එදා පැහැදිලිව බුදුන් වහන්සේ ආව දවසේ අර කීප ගෝත්‍ර හතරේ මිනිස්සු වට වෙලා තියෙනවා බුදුන් වහන්සේ හිටිය ස්ථානයේදී. ඒ නිසා තමයි ඒක සංකේතවත් කරන්න ඒක සීපත් කරන්න අදටත් ඒ වැඩි පෙරහැර සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක අපි කාටවත් බැහැර කරන්න බෑ. මේක එහෙම වුණේ නෑ කියන කාරණාව. ඊළඟ එක තමයි විජය රජුර එනකොට කුවේණි මොනා කර කර හිටිය කියලා. ඔබෙන් ඇහුවොත් ඔබ දෙන උත්තරේ කුවේණි කපු කැට කැට හිටියා කියන කාරණාව. එතකොට ගුරුවරු අපිට කියලා දීලා තියෙනවද සෙල්ලිපියක හරි තියෙනවද යක්කු ඇඳුම් අඳ කියලා? යක්කු ඇඳුම් ඇඳපු කතාවක් අපි අහලවත් නැහැ. එහෙනම් මිනිස්සු තමයි ඇඳුම් අඳින්නේ. එතකොට අපේ ආත්තම්ම කෙනෙක් තමයි කුවේණි කියලා කියන්නේ. එහෙනම් විජේ කියන කෙනා ලංකාවට එනකොටත්
අපේ පරපුර ඇඳුම් ඇඳපු ජාතියක්. එහෙම නැත්නම් මේ නූලක් හදලා මන්ත්‍රයක් මතුරලා කාටද දාන්න හැම නොවේ නූල් හදුවේ. ඇඳුම් අඳින තරම් දියුණු මට්ටමක හිටියෙන්ද තමයි කපු ගැට ගැටි හිටියේ ඇඳුම් අදාදා නූල් අදාදා හිටියේ ඒ කාරණාවෙන්. එතකොට ඒ කාරණාවත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක නොදන්න අය අදටත් වෙනවා අතුකොළ අඳින ආදිවාසීන් හොයාගෙන. අතුකොළ අදට අඳිනවා සුවිශේෂී අවස්ථාවක පමණක්. ඊළඟ කාරණාව තමයි දැන් අපි අහලා තියෙන විශේෂයෙන්ම බලංගොඩ මාන වගේ සැකිල්ල වගේ දේවල්. ඒතුළු මේ මහ පොළව හාරනකොට හම්බ වෙන ඇට සැකිලි. ඒ ඇට සැකිලි වල තියෙන හැඩ හුරුකම්. නැත්තම් දේහ ලක්ෂණ කියලා මේවට කියනවා. ඒතුළු ප්‍රසිද්ධම එකක් තමයි බලංගොඩ මාන වගේ සැකිල්ල වගේ ඒවා ගත්තොත් ඒ වගේ තියෙන දේහ ලක්ෂණ කීපයක්. ඒවා ඔය විශේෂයෙන්ම මේ පිළිබඳ පරීක්ෂණ කරන පුරා විද්‍යාත්මක මහාචාර්යවරු ආචාර්යවරු මේවා කියලා තියෙන පොත්පත්වල ලියලා තියෙනවා. ඒ කොහොමද කියනවනම් පළල් උරහිස් මොක්කන් නාසය පළල් පතුල් කොඳුනාරින් නැමි බව පළල් දත් මෙන්න මේ වගේ මේ බොහොමයක් පිළිබඳ එතුමල්ලා එලි කරලා තියෙනවා. මේ බලංගොඩ මානවගේ සැකිල්ලේ තිබුණු ශාරීරික ලක්ෂණ මෙන්න මෙව්වම ඉතාම සමානව තියෙන්නේ අපේ ආදිවාසි පරම්පරාවට විතරයි අපේ පරපුරට විතරයි. ඒ නිසා ඒ බලංගොඩ මානව හා සම්බන්ධව අපේ පරපුරට ඉතිහාසයකට යන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක තමයි අද වෙනුවට හොයාගෙන තියෙන පුරා විද්‍යාත්මක අඩුම තරමේ අවුරුදු 48000ක විස්තර නියත වශයෙන්ම කාටත් බාර ගන්න වෙන විදිහට ඔප්පු කරලා සනාථ කරලා පෙන්නලා තියෙනවා. හැබැයි අපේ පරපුර ඇත්ත කියන්නේ මේ පරපුර අවුරුදු 125000ක්වත් මේ රටේ ජීවත් වෙන්න ඇති කියන කාරණාව. ඊළඟ එක තමයි අපේ පරපුර ගැන කතා කරනකොට දැන් මුලදී අපි ඔබ අපි හැමෝම දන්න කාරණාවක් තිබ්බා. ඒ තමයි විජේරජුරන්ට කුවෙන්ට දාව දරුවෝ දෙන්න කතන්දරේ. එතකොට එක කුසක උපන් දරුවෝ දෙන්නේ එක කුසක උපන් දරුවෝ දෙන්නේ විවාහ වෙන සම්ප්‍රදායක් අපේ පරම්පරාවේ නැහැ. මොකද ඒක තිබ්බනම් අදටත් පැවතගෙන එන්න ඕනේ. හැබැයි එහෙම ඇවිල්ලා නැහැ. එහෙම ආවේ නැත්තේ එහෙම සම්ප්‍රදායක් අපිට නැහැ. ඒක අපේ රැහේ කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. අපේ සම්ප්‍රදායක් තිබ්බා ඒක තමයි නෑන මසින විවාහය. එතුනේ නෑන මසින විවාහය අදටත් 90%ක් විතර ආදිවාසී පරපුර සිද්ධ වෙනවා. අර කියන විවාහයක් අහලත් නැහැ. දැකලත් නැහැ සිද්ධ වෙලත් නැහැ මතුවට සිද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒ විවාහය පිළිබඳ අපිට විශ්වාසයක් නැහැ. ඒක අපිට පිළිගන්නත් බැහැ. හැබැයි ජනප්‍රවාදයේ සඳහනක් තියෙනවා මේ දෙන්නා කුවේණි ගෙන් අතෑරුණාට පස්සේ කුවේණි කියනවා මං දැන් මාව මේ අය මරනව නැත්තම් මගේ ජීවිතය මං නසා ගන්න මගේ පරපුර වෙනුවෙන් මේ මගේ අතින් සිද්ධ වුණු වැරද්ද නිසා උඹලා නිදහසේ ජීවත් වෙලා කියලා කුවේණි ගෙන් අතෑරුණාට පස්සේ මේ දෙන වෙන කොහෙටවත් ගියේ නැහැ. ජනප්‍රවාදයේ අපේ ගම් පළාත්වල කියන විදිහට මේ දෙන ඇවිල්ලා තියෙන්නේ පැහැදිලිවම මේ දඹාන ළඟම දඹාන ග්‍රාම සේවාවසමට දඹාන ගමට අයිති පන්සලකට. ඒ පන්සලේ නම තමයි මාවරගල අද නම වර්තමාන නම. එහෙනම් මේ මාවරගල හැදුනේ කොහොමද කියලා ජනප්‍රවාදයේ හොයාගෙන යනකොට අපේ මුතුන් මිත්තන්ගේ මුතුන් මිත්තු කියලා තියෙනවා මව් හැරදා ආ ගල පසු කලෙක මාවරගල නමින් ප්‍රසිද්ධ වූ බව. එහෙනම් පැහැදිලිවම කුවේණිග මාම වන කළු බණ්ඩාර හිටියේ මේ මාවරගල වාසභූමිය කරගෙන ඒ මාමා ළඟට තමයි මේ කුවේණිග දරුවෝ දෙන්න ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ අපේ ගමට තමයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ජීවහත් දිසාල දෙන්නගෙන් අපේ පරම්පරාව පැවතගෙන එනවා කියන කාරණාව අපිට කිසිසේත් පිළිගන්න බෑ. හැබැයි මේ කරුණු කාරණා මම එහෙම කිව්වට ඔබට ගැටලුවක් ඇති පිළිගන්න. ඒ නිසා ඔබට කියනවා මම පොතපතත් කියවන්න ගුරුවරු කියන දේත් ඉගෙන ගන්න ඔබත් බුද්ධියෙන් හිතලා නිවැරදි දේ තෝරා බේරගන්න එක මම ඔයාලට බාර කරනවා. ඔයාලා තීරණය කරන්න පැහැදිලි ආදිවාසීන්ගේ ඉතිහාසයේ කොතනින්ද ආරම්භ වෙන්නේ කියන කාරණාව පිළිබඳව හොයලා බලලා තොරතුරු දැනගන්න කියලා. කිව් පලියෙන් ඒවා පිළිගන්න එපා කියන කාරණාව මේ වෙලාවේදී ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා.